සුබ දවසක් නම් ඉමල්නේ අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න යන්නේ ඔයගලොන්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න යන්නේ අනුමාන කෙටි ප්‍රශ්න 25ක්. ඉතින් වීඩියෝ එක නතර කරන්න එපා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හරි නම් ඉමල් ඔන්න මම පළවෙනි ප්‍රශ්නේ යටින් දානවා. ප්‍රශ්නේ හොඳට කියව ගන්න. යන්ත්‍ර 10ක් පැය 6ක් තුළ භාණ්ඩ 300ක් නිපදවයි. එම භාණ්ඩ ප්‍රමාණයම නිෂ්පාදනයේද යන්ත්‍ර 15ක් යෙදුව හෝ කොපමණ පැය ගණනක් ක්‍රියාත්මක කළ යුතුද කියලා අහනවා. ප්‍රතිලෝම සමානුපාත යටතේදී මම මේ වගේ ගැටලු සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට මතක ඇති මේ ಗುಣ කිරීම දී එහෙම නැත්නම් පැය මේ දී ගැන දින පැය ගැන පැය සමානුනේ අපේ මේ දී මිනිස් දිනවලට එහෙම නැත්නම් මිනිස් පැය වලට බලන්නකො මෙතන දැන් මිනිස්සු නෙවෙයි ඉන්නේ යන්ත්‍ර 10ක් පැය 6ක් නේද එහෙනම් මම මිනිස් වෙනකොට යන්ත්‍ර 10 දින නෙවෙයි පැය 6ක් වැඩ කරනවා යන්ත්‍ර 10ක් පැය 6ක් වැඩ කරොත් බලන්න එයාලගේ වැඩ ප්‍රමාණය කීයද කියලා වැඩ ප්‍රමාණය 60 ඒ කියන්නේ මිනිස් පැය 60ක් මිනිස් පැය 60ක් වැඩ කරොත් මෙයාලට භාණ්ඩ 300ක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා කියනවා අපේ මහන්නේ යන්ත්‍ර 10ක් වෙනකොට යන්ත්‍ර 15ක් යොදවලා මෙන්න මේ මිනිස් වැඩ ප්‍රමාණය ඒ කියන්නේ මෙන්න මේ යන්ත්‍ර 300ම එළියට ගන්න ඕන ඒ කියන්නේ යන්ත්‍ර 10 වෙනකොට යන්ත්‍ර 15ක් යොදවනවා පැය ගන්න දන්නේ නැහැ හැබැයි මිනිස් පැය 60ක්ම වෙන්නත් ඕන යන්ත්‍ර 300ක් මිනිස් පැය 60ක් වැඩ කරොත් තමයි යන්ත්‍ර 300ක් එළියට එන්නේ අපෙන් අහනවා යන්ත්‍ර 15ක් දැම්මොත් පැය කීයක් වැඩ කරන්න ඕනද කියලා. එතකොට ඔයාලට පේනවා 15 කීයෙන් හරි ගුණ වෙලා තමයි 60 හැදෙන්නේ. ඒක හොයාගන්න පුළුවන්. 60 අපි බෙදමු 15ෙන්. එතකොට 15ට 15 එකයි 60ට 15 වෙන 4යි. එතකොට 4 ගමන් මෙන්න මෙතෙන්ට එන්න ඕන. මේ වැඩ ප්‍රමාණයම කරගන්න පුළුවන් යන්ත්‍ර 15ක්. හැබැයි පැය 4ක් වැඩ කරන්න ඕන. එතකොට උත්තරේ තමයි මල්ලි පැය 4ක ප්‍රමාණයක් අපි යොදවන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ බලන්න දෙවෙනි ආපේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. 25 ඍණ 4x වර්ගය තියෙනවා මේකේ සාධක සොයන්න කියලා කියනවා නේද සාධක පාඩමේදී මම කරා මෙන්න මෙහෙම අඩු කිරීමක් තියෙනවා නම් මම සැලකිලිමත් වෙන්න කිව්වා මොකද අඩු කිරීමට මම කිව්වේ ඒ පාඩමේදී අන්තරය කියලා ඒකවල බලන්න මේ පැත්තේ වර්ගයක් තියෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම මේ පැත්තේ අපි වර්ගයක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න පොළොව 25 පහේ වර්ගය විදිහට අපි ලියන්න පුළුවන් නේද මේ බලන්න 25 පහේ වර්ගය විදිහට ලියනවා අඩු කිරීම 4කට ලියන්න පුළුවන් 2 වර්ගය විදිහට x x ගේ වර්ගය විදිහට දැන් බලන්න අඩු කිරීමේ ලකුණු දෙපැත්තෙන් තියෙන පද ඔක්කොම වර්ග වෙලා එහෙනම් වර්ග දෙකක අන්තරේ සාධකයක් තමයි මෙන්න මෙතන තියෙන්නේ ඔයාලට තව තේරෙන්න මට මේක ලියන්න පුළුවන් පහේ වර්ගය ඍණ 2x මෙහෙම අරගෙන දෙන්නටම පොදු විදිහට වර්ගය දාන්න පුළුවන් මේ වගේ සාධක අපි කොහොමද වෙන් කරන්නේ 5 ඍණ 2x ඒ වගේම 5 ධන 2x මතකද a වර්ගය ඍණ b වර්ගය තිබුණොත් මේකේ සාධක ලියන්න කොහොමද a ධන b a ඍණ b මේ දෙන මාරුණාට ප්‍රශ්නක් නැහැ එතකොට මෙයාගේ උත්තරේ තමයි එන්න මේක ඔයගොල්ලන්ගේ තුන්වෙනි කෙටි ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ මෙන්න මේ වගේ රූප සටහනක් දීලා ඒකේ x ගේ අගය කීයද කියලා අහනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේම එකතුව අංශක 180යි. ඒව මම මුල් වීඩියෝ වලදී කරා. කොහොමද ඒක ලියන්නේ? 2x ධන මේ x ධන මෙන්න මේ අංශක 75. මේ තුනම එකතු වුණාම එයා අංශක 180ක් වෙන්න ඕන. එතකොට බලන්න 2x එකතු කිරීම x. x කියන්නේ 1x නේද? එතකොට 2x 1x කියන්නේ නම් ඉමල්ලේ එතන 3x දන්න මෙතන 75 හිම මෙ ඉන්නවා මේ පැත්තේ 180 ඉන්නවා අපිට ඕන x ගේ අගේ ඒ නිසා මම 3x තනි කරගෙන මේ 75 යා පැත්තට යනවා එතකොට 3x දන 75 එහා පැත්තට ගියපු ගමන් නම් ඉමල් එයා ඍණ 75 වෙනවා එතකොට 3x සමාන වෙන්නේ 10න් 5ක් 5යි මෙතන තියෙන 7යි 7න් 7ක් 0යි මෙතන තියෙන්නේ 1යි 3x සමානයි 105යි අපිට ඕන හැබැයි x කීයද කියලා ඒ නිසා මම දෙපැත්තම 3 දෙනවා එතකොට මේ 3ට මේ 3 ගැටුනම x තනි වෙනවා x සමාන 105 3න් බෙදමු 10ට 3 ඒවා 3යි 3 වාරයක් 3 9යි 5ට 3 වෙනවා 5යි එතකොට නම් ඉමල්ලේ x ගේ අගේන අපිට අංශක 35යි කියලා මම මේ වගේ ගණන් කරලා තියෙන වීඩියෝ පහදේ ඒවා බලන්න අනිවාර්යයෙන්ම හරි නම් ඉමල්ලේ බලන්න 4 වෙනි ප්‍රශ්නේ අන්න මම යටින් දානවා ඒකේ කියනවා පතුලේ ආරය සෙන්ටිමීටර 7ක් වූ ඍජු වෘත්ත සිලින්ද්‍රාකාර භාජනයක් ජලය ඝන සෙන්ටිමීටර 770ක් දැමුව විට බඳුන සම්පූර්ණයෙන්ම පිරුණි මෙන්න මේ වගේ සිලින්ඩරයක් තියෙනවලු මෙහෙමන සිලින්ඩර තියෙන්නේ මෙයාගේ පතුලේ ආරය සෙන්ටිමීටර 7යි එයාට දානවලු ජලය 770ක් ඝන සෙන්ටිමීටර එතකොට මෙයා සම්පූර්ණ මේ සිලින්ඩරේ ඉලෙනවලු ඊට පස්සේ වරහන් ඇතුලේ දීලා තියෙනවා පතුලේ ආරය R හා උස H වන ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පරිමාව ගන්න පුළුවන් 5R වර්ග H ගෙන් 5 වෙනුවට අපිට ගන්න කියනවා 7 22 එතකොට නම් මල්ලි මේ ඝන සෙන්ටිමීටර 770 මේ සිලින්ඩරයට දාපුවම
මේ සිලින්ඩරේ සම්පූර්ණයෙන්ම පිරෙනවා. ඒ කියන්නේ මේ සිලින්ඩරේ පරිමාව තමයි මේ 770 කියන්නේ. එතකොට සිලින්ඩරයක පරිමාව හොයන්න ඔයාලට සූත්‍රයක්ත් දීලා දෙනවා. මෙන්න මෙයා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න සමාන කරලා අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ සිලින්ඩරයට මේ සූත්‍රය දැම්මොත් pi r වර්ග h නම් මේ සිලින්ඩරේ පරිමාව එයා සමාන වෙන්න ඕන මෙන්න මේ 770ට. නේද? pi නේනට 722 ගන්නලු. මම ඒ නිසා 722 ගන්නවා. r කියන්නේ 7යි. එතකොට 7 වර්ගයේ මම 7 වර්ගයනට 7 2 එකක් ලියා ගන්න ගුණ කිරීම h සමානයි 770යි. එතකොට දැන් සුළු කරන්න පුළුවන්. මේ බෙදීමේ 7ට මේ ගුණ කිරීමේ 7 කපන්න පුළුවන්. අපිට ඕන h විතරක් නිසා මම මේ h ව මේ පැත්තෙන් තනි කර ගන්න ඕන. එතකොට ඔයාලට පේනවා මෙතන 7කුත් තියෙනවා මෙතන 22කුත් තියෙනවා. මේ දෙන්න ගුණ කිරීමේ 22කුයි ගුණ කිරීමේ 7කුයි. මේ දෙන්න මම එහා පැත්තට යවනවා. එතකොට h විතරක් මේ පැත්තේ තනි වෙනවා 770 වෙනම ඉන්නවා ගුණ කිරීමේ දෙන්නේ සමාන කිරීමේ එහා පැත්තට ගියපුවම එයා බෙදීමේ දෙන්නෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බෙදීමේ 22 සහ බෙදීමේ 7 බවට පත් වෙනවා. එතකොට බලන්න 77 22 11 න් බෙදෙනවා වගේ නේද? 22 ට 11 ඒවා 2යි 77 ට 11 ඒවා 7යි. එතකොට මේ බිඳුවත් මෙන්න මෙතෙන්ට එනවා. ඊට පස්සේ මේ 7ෙන් බෙදන්න පුළුවන්. 7ට 7 ඒවා 1යි 77ට 7 ඒවා 10යි. එහෙමත් කපන්න පුළුවන්. එතකොට යට මෙතන බෙදීමේ තව දෙකක් තියෙනවා. මේ 2ට 1යි මේ 10ට 2 ඒවා 5යි. එතකොට නම් මල්ලි අපිට h ගේ උස ලැබෙනවා 5යි කියලා. ඒ කියන්නේ මෙන්න මෙයා h නා, ඒ කියන්නේ මේ උස h නා එයාගේ උස සෙන්ටිමීටර් 5ක් කියලා. මෙන්න මේ විදිහට අපිට අරගන්න පුළුවන්. ඔන්න ඔයාලගේ පස්වෙනි ගැටළුව මම පල්ලෙහෙන් දානවා. ඒක දීලා තියෙන්නේ 2i වර්ගය ඒ වගේම 4ib. මෙයාගේ කූපෝගුව හොයන්න කියනවා. මම ඒකටත් වීඩියෝ එකක් කරලා තිනවා. ඒකත් බලන්න. බලන්න 2 සහ 4 බෙදෙන පුංචිම සංඛ්‍යාව කීයද? 4යි. එතකොට මෙතන a ඉන්නවා මෙතන b ඉන්නවා. ඔන්න a ඉන්නවා ඔන්න b ඉන්නවා. a ගේ වැඩිම බලය කීයද? 2. මේ පැත්තේ a නෑ. එහෙනම් a ගේ වර්ගය b ගේ වැඩිම බලය කීයද? b ගේ පළවෙනි බලය. ඒක අපි දාන්න ඕනේ. එතකොට මෙයාගේ කුඩාම පුදු ගුණාකාරය තමයි 4i a වර්ගය b. නංගිමල්ලි ඔයාලගේ 6 වෙනි ගානට මෙන්න මේ වගේ රූපයක් දීලා තිනවා. මේ රූපේ අපෙන් අහනවා abd, ඒ කියන්නේ මෙන්න මෙයාගේ විශාලත්වය කීයද කියලා. හැබැයි මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක්ලු. සමපාදයි කියන්නේ නංගිමල්ලි මෙයාගේ කෝණ තුනත් අනිවාර්යයෙන්ම සමානයි කියන එක. ඔයගොල්ලෝ දන්නා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේම එකතු 180යි. ඒ 180 මේ තුන් දෙනා අතර සමසේ බෙදුනහම එක කෝණයක් අංශක 60යි කියන්නේ ඔයාලා දන්නවා. එතකොට මෙන්න මෙයක් 60යි, මෙයක් 60යි. මෙන්න මෙයක් 60යි. එතකොට මෙන්න මේක හිතන්න. මෙයා සරල රේඛාවක පිළිබද්ධ කෝණනේ. එතකොට මෙයාගේ එකතු කීයද? 180යි. මම මේක x කියලා දාන්න. එතකොට ඔයාලා ලියන්න පුළුවන් x + 60 සමාන වෙන්නේ 180ට නේද? එතකොට x සමාන වෙන්න ඕනේ මේ 60 එහා පැත්තට අරන් යනවා. එතකොට එයා ඍණ 60ක් වෙනවා. එතකොට x සමානයි 120යි. මේක මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැතුව මේක ගන්න තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය. ඒ කියන්නේ මෙන්න මෙයා. සමානයිලු අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට. ඒ කියන්නේ x සමානයිලු මෙන්න මේ දෙන්නගේ එකතුවට. ඒ කියන්නේ 60 එකතු කිරීම 60ට. එතකොට අපිට ගන්න පුළුවන් 60 ව දෙක කියන්නේ a අංශක 120යි. ඔයාලා කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න මේ මානිය ඔයාලගේ 7 වෙනි ගාන. ඒකේ කියනවා රූපේ දක්වන ප්‍රිස්මයේ ABC හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 24 කි. ප්‍රිස්මයේ පරිමාව කීයද කියලා අහනවා. බලන්න මෙන්න ABC පෘෂ්ඨය. ඒ කියන්නේ මෙයා ත්‍රිකෝණයක්. එයාගේ හරස්කඩ වර්ගඵලය කීයද කියන්නේ? වර්ග සෙන්ටිමීටර 24. නු අපෙන් අහනවා මෙයාගේ පරිමාව කීයද කියලා. ඔයගොල්ලෝ දන්නවා ඕනම ධන වස්තුවක පරිමාව සමාන වෙන්නේ හරස්කඩ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය ගුණ කරපුවාම උසෙන් අපිට මෙයාගේ පරිමාව හොයාගන්න පුළුවන්. මේකේ දීලා දින මෙන්න මෙයාගේ දිග සෙන්ටිමීටර 10ක් කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දිග. ඒ කියන්නේ මේක මේ අතර හිටියොත් එයාගේ උස තමයි මේ සෙන්ටිමීටර 10නේ. එතකොට මට ලියන්න පුළුවන් පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ ගාණක දීලා තිනවා 24යි කියලා. උස දීලා තිනවා 10යි කියලා. එතකොට 24 වාරයක් 10 කියන්නේ 240යි. ඝන සෙන්ටිමීටර 240ක් තමයි මෙන්න මෙයාගේ පරිමාව. හරිනම් ඉවරයි. ඔන්න ඔයාලගේ 8 වෙනි ගැටලුව දාලා තියෙනවා. 8 වෙනි ගැටලුවේ කියනවා රුපියල් 40,000ක මුදලක් 100%ක වාර්ෂික සුළු පොලියට ලබාගත් පුද්ගලයෙකුට ණය මුදලින් හරි 8 පොලිය ලෙස ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුද? ඒ කියන්නේ පුද්ගලයෙ මෙන්න මේ 40,000ක මුදලක් ගන්නවලු 100%ක සුළු පොලියකට අරගෙන මේකේ අපිට කියනවා ණය මුදලින් හරි 8 පොලිය ලෙස ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකටද කියනවා. බලන්නකො ණය මුදල නේද 40,000. ඒකෙන් 8ක් කියලා කියන්නේ 40,000න් භාගයක්.
ඒ කියන්නේ 20000. එතකොට මෙන්න මේ පුද්ගලයාට පොලිය රුපියල් 20000ක් වෙන්නේ අවුරුදු කීයකින්ද කියලා අහනවා. අවුරුද්දකට පොලිය 105යි. අපි බලමු අවුරුද්දකට මෙයා කීයක් ගෙවනවද කියලා. මේ බින්දු දෙකට මේ බින්දු දෙක කපනවා. බින්දුවයි බින්දුවයි පස් වාරයක් හතර කියන්නේ 20යි. එතකොට මෙන්න මෙයාගේ වසරකට පොලිය සමානයි වන්නේ මේ රුපියල් 2000. හැබැයි අපිට කියන්නේ රුපියල් 2000 ඒවා කීයක් ගෙවන්න ඕනද? රුපියල් 20000ක්. ඒ කියන්නේ ණය මුදලෙන් භාගයක් වෙන්නේ. එතකොට ඔයාලා කරන්න ඕන ගෙවිය යුතු කාලය හොයන්නේ කොහොමද? ණය මුදලෙන් හරියටනේ. ඒ කියන්නේ 20000. බලන්න 20000ට මෙන්න මේ අවුරුද්දකට 2000 ගානේම කීයක් තියෙනවද කියලා. මම ඒක නිසා මම 2000 කරනවා. මේ බිංදු තුනට මේ බිංදු තුන කපනවා. 2ට 1යි 20ට 2ේවත් 10යි. එතකොට වසර 10ක කාලයක් ගෙවුවොත් තමයි මෙයාට 2000, ඒ කියන්නේ රුපියල් 20000 පොලිය ලෙස ගෙවන්න සිද්ධ වෙන්නේ. මම හිතනවා ඒකත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. හරිනම් ඉමල්ලි ඔයාලගේ 9 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ වෘත්තයක් දීලා දෙනවා. ඒකේ කියනවා ඒ වෘත්තයේ විෂ්කම්භය AB ලු. මෙන්න මෙයා AB විෂ්කම්භයලු. එහෙනම් Y ගේ අගය කීයද කියලා අහනවා. Y ඉන්නේ කොතනද? මෙන්න මෙතන. ඔයගොල්ලෝ දැනගන්න ඕන අර්ධ වෘත්තයක හැදෙන කෝණ, කියන්නේ අර විෂ්කම්භය මත පරිධිය ආපාතනය කරන කෝණය අංශ ගණුවයි. ඒ කියන්නේ බලන්න මෙන්න මෙයා විෂ්කම්භය නම් ඒකෙන් පරිධිය ආපාතනය කරන්න මෙන්න මේ C. ඒ කියන්නේ මෙන්න මෙයා අංශක 90යි. එතකොට බලන්න හිතන්නකො මෙන්න මේ BCD ත්‍රිකෝණය පොඩ්ඩක් සලකන්න. ඒක පාවිච්චි කරලා අපිට මෙන්න මෙතන අගය හොයාගන්න පුළුවන් නේද? කොහොමද ඒක හොයන්නේ? මේ ඔන්න බලන්න 65 එකතු කිරීම මෙන්න මේ 90 එකතු කිරීම මම මෙන්න මෙතනට x කියලා දාගන්නම්. x සමාන වෙන්න ඕන කීයද? අංශක 180කට සමාන වෙන්න ඕන. ඇයි? මෙයා ත්‍රිකෝණයක් නිසා. එතකොට අපිට x ගිය අගය හොයාගන්න පුළුවන් නේ. ඔන්න බලන්න 5යි මෙතන 9යි 6 කියන්නේ එතන 15යි. මේ පැත්තේ x 180යි. එතකොට x හොයාගන්න මම x තනි කරගන්නවා. මේ ධන 115 එහා පැත්තට අරගෙන යනවා. එතකොට එයා ඍණ 115 වෙනවා. එතකොට x ගියාගේ හොයාගන්න පුළුවන් 10න් 5ක් මෙතන 5යි 7යි 7න් එකක් 6යි 65යි. එතකොට x ගියාගේ 65යි. ඒ කියන්නේ මෙන්න මෙයා 65ක් වෙනවා. හැබැයි අපෙන් අහන්නේ y. එතකොට ඔයාලට කෙලින්ම y ගියාගේ හොයන්න පුළුවන්. මොකද මේක සරල රේඛාවක් නේ. මේ එතකොට y එකතු කිරීම මෙන්න මේ 65 සමාන වෙන්න ඕන 180ට. ඇයි? සරල රේඛාවක පිළි බද්ධ කෝණ පරිපූරකයි. එතකොට y තනි කරගන්න මම මේ 60 එහා පැත්තට අරගෙන යනවා 65. එතකොට යා ඍණ 65ක් වෙනවා. එතකොට y සමානයි 10න් 5ක් මෙතන 5යි 7න් 6ක් 1යි මෙතන 1යි. එතකොට y ගේ අගය අංශක 115ක් කියලා අපිට ලැබෙනවා. මම හිතනවා ඒක ඇතුළේ තේරෙන්නේ නැති කියලා. හරිනම් ඉතින් 10 වෙනි ප්‍රශ්නේ බලන්න. 10 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. 4 බෙදීම x ධන 1 සමානයි 3 කියලා දීලා අපිට කියනවා විසඳන්න කියලා. විසඳන්න කියන්නේ ඇයි නංගි මල්ලි? විසඳන්න කියන්නේ මෙන්න මේ නොදන්න පදේ අගය හොයන්න කියන එක. එතකොට අපි x ගේ අගය හොයා ගන්න ඕන. කොහොමද ඒක හොයන්නේ? 4 බෙදීම x. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ධන එක එහා පැත්තට යවමු. එතකොට එයා ඍණ එකක් වෙනවා. එතකොට 3 1 කියන්නේ එතන 2යි. 4 බෙදීම x සමානයි 2. අපි ඕන අපිට ඕන x ගේ අගය නේද? එතකොට අපි x ගේ අගය හොයන්න මේකට හරස් ගුණිතය යොදමු. මෙන්න මෙහෙම 2 යට ඉන්නේ කවුද? ඒක ඔයගොල්ලෝ දන්නවා ඕන විලක්කම 3 4 5. මෙහෙම නිකන් තියනවා නම් මෙයාලගේ හරය 1යි. අපි ඒක දාන්නේ නැහැ. දැන් මෙතනදී අපි දාමු හරය 1යි කියලා. දැන් හරස් ගුණිතය යොදමු. හරස් ගුණිතය යොදන්න ඕනද? x වාරයක් 2. 2යි x. 4 වාරයක් 1. 4යි. මම කලින් වීඩියෝ වලදී කරලා දෙනවා. අපිට ඕන x විතරක් නේ සමාන් දෙපැත්තම 2කින් බෙදනවා. එතකොට මේ දෙක කැපිලා x සමානයි 4 2කින් බෙදපුනම 2 ලැබෙනවා. එතකොට x ගිය අගය නම් ඉමල්ලි 2යි. මෙතන 2 දාලා බලන්න. 4 2කට බෙදපුවම මෙතන 2යි 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 3යි. හරිනම් ඉමල්ලි ඔයාලගේ 11 වෙනි ගානේ දීලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රස්තාවය. මේක භාවිතයෙන් අපිට මෙයාගේ වේගය හොයන්න කියනවා. කොහොමද වේගය හොයන්නේ? මම කලින් කරා දුර වේග ප්‍රස්තාරය හැටපේ වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට බලන්න දුර, ඒ කියන්නේ ගමන් කරපු මුල දුර බලන්න. මෙයක් පටන් අරගෙන තියෙන මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට නේද? ඒ කියන්නේ ගමන් කරපු මුල දුර අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ටික. ඒ කියන්නේ මීටර 300 ඉඳලා මීටර 750. ඒ අතර දුර කීයද කියලා බලන්න අපිට පුළුවන් 150න් 300ක් අඩු කරන්න. එතකොට ගමන් කරපු මේ ටික ගියපු දුර අරගන්න පුළුවන්. මේ ටික ගමන් කරන්න ගියපු කාලය තමයි මෙන්න මෙතන ඉඳලා නේද? එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට, ඒ කියන්නේ 300 ඉඳලා 750 තමයි මෙයා ගමන් කරලා තින්නේ. බලන්න 750 කියන කාලය කීයද කියලා තියෙනවා. කාලය 15ක් ගිහිල්ලා තිනවා. එතකොට කාලය තමයි මිනිත්තු, මෙතන මිනිත්තු වලින් තියෙන්නේ.
මිනිත්තු 15ක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මම මෙදන්න ඕන කාලේ මිනිත්තු 15. එතකොට බලන්න 750 තුන්සියක් කියපම 0යි. මෙතන 5යි. මෙතන 4යි. 450 බෙදීම 15. එතකොට 15ට 5 වේවා 1යි. 45ට 15 වේවා 3යි. එතකොට මෙතන 30 sorry මෙතන කාලය ගන්න දීලා දෙන්නේ තප්පරවලින් මම S කියලා දාන්නම් තප්පරවලට එතකොට මෙතන යට ඒකකේ තප්පර උඩ ඒකකේ මීටර මේ යට තියෙන තප්පර උඩට ගියපුවාම මොකද වෙන්නේ මම පාඩමේ දිග රස් එයා ඍණේ ඍණ බලයක් වෙනවා එතකොට තප්පරයට මීටර 30ට වේගින් තමයි මෙයා ගිහිල්ලා දෙන්නේ මම මේවා සවිස්තරාත්මකවම මගේ කලින් වීඩියෝවලදී කරලා දෙනවා ඒක බලන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයාලගේ දොළොස්වෙනි ගානම බලලින් දානවා ඒක අපිට හරිය මෙන්න මේ x ගේ අගය කීයද කියලා ඒක හොයන්න කොහොමද නම් ඉන්නේ ඔයගොල්ලෝ මම කලින් ප්‍රමේයයක් සාකච්ඡා කරා මෙන්න මේ වෘත්ත චාපේ පරිදි ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා මෙන්න මේ කේන්ද්‍ර මෙන්න මේ ඕලු මෙන්න මේ කේන්ද්‍ර ආපාතනය කරන කෝණය ඒ කියන්නේ 42 වගේ දෙගුණයක් තමයි මෙන්න මේ කෝණය එතකොට එයා 84ක් වෙනවා එතකොට මෙන්න මේ AD කියන රේඛාව විතරයි එයා සරල රේඛාව. එයා මතනේ මේ 84යි x කියලා පිළිහිදලා දෙනවා. එතකොට සරල රේඛාවක මේනි බද්ධ ගුණන එකතු කීයද? මෙන්න මේ 84 මෙන්න මේ x ගේ එකතු සමාන වෙන්න ඕන අංශක 180ට පරිපූරක කෝණ නිසා. එතකොට බලන්න x තනි කරගන්නවා මේ 84 හැබැයි යන්න. එතකොට යා ඍණ 84ක් වෙනවා. එතකොට x ගියාගේ ගන්න පුළුවන් 10න් 4ක් 6යි මෙතන තියෙන 7යි 17න් 8ක් මෙතන 9යි කියලා අරගන්න පුළුවන්. එතකොට x ගියාගේ 96ක් කියලා අපිට අරගන්න පුළුවන්. හරිනම් ඉමල්ලේ ඔයාලගේ ඔන්න 13 වෙනි ගැටලුව මම පළවෙනිෙන් දාලා තියෙනවා. ඒකෙ මෙන්න මේ වගේ වෙන් රූප සටහන දීලා තින්නේ. මෙතන සර්වත්‍ර ගුලක ඉන්නවා. මෙතන D ඉන්නවා. මෙතන A ඉන්නවා. අපිට මේකේ අඳුර කරන්න කියලා කියනවා. A අනුපූරක මේ ඡේදන B. එතකොට මම මේ වගේම අඳුර කරන්න මෙන්න මේ විදිහට. මම මෙන්න මෙහෙම අකුරු තුනක් දානවා පැන්සලෙන්. A B C මේ කොටස් තුනේ මේ වෙන් රූපේ තියෙන්නේ එහෙනම් මේ අකුරු තුනක් දාන්න. ඒ අනුපූරකය කියන්නේ නැගි මල්ලේ මෙන්න ඒ ඒ කියන්නේ මෙන්න මේ ඇතුළේ තියෙන රවුමනේ මෙයානේ. අනුපූරකය කියන්නේ එයා හැර පිට ටික. ඒ කියන්නේ C සහ B. ඔන්න මම ඒ දෙක ලියා ගන්නවා. C සහ B ඡේදන කියලා කියන්නේ කාටද? මෙන්න මේකට නේ. ඒ කියන්නේ A සහ B නේ. B කියන්නේ මේ ලොකු රවුමනේ. එතකොට මේ දෙන්නයි තියෙනවා. A සහ B. A සහ B. එතකොට නැගි මල්ලේ ඔයාලා දන්නවා ඡේදන ඡේදන කියලා කියන්නේ දෙකටම පොදු වෙනවා. එතකොට බලන්න දෙකටම පොදු මෙතන B ඉන්නවා මෙන්න මෙතනත් B ඉන්නවා. ඒ කියන්නේ A සහ C ගන්න බෑ. එතකොට A අනුපූරක ඡේදන B කියලා කියන්නේ අපි මෙන්න මේ B කොටසට. එතකොට B කොටස කියලා කියන්නේ මෙන්න මෙයා අපි එයා තමයි එතකොට මෙතන අඳුර කරන්න ඕන. මම හිතනවා ඒ කොටස ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟ ගැටලුව බලන්න 14 වෙනි එක. ඒකේ කියන්නේ සුදුසු වචන යොදා හිස්ටන් සම්පූර්ණ කරන්න කියන එක. එතකොට ඒකේ පළවෙනියටම කියනවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට ඒ හිස්ටන්ට වෙන්න ඕන නම් මල්ලි සම්මුඛ කෝණද සමාන වේ. ඒක ප්‍රමේයය. ඒක ඊළඟ කොටස බලන්න සමාන්තරාශ්‍රයක විකර්ණයක් මගින් එහි සමාන්තරාශ්‍රය මෙහෙමනේ තියෙන්නේ. විකර්ණ කියන්නේ මෙන්න මේ වට. මෙන්න මේ අදින විකර්ණෙන් මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය තමයි සමච්ඡේදනය වෙන්නේ. ඒකට ඒ ස්ථානට එන්න ඕන වර්ගඵලය සමච්ඡේදනය වේ කියන එක බලන්න. ඊළඟට ඔයාලට ලඝු ගණක වලින් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒක දීලා තියෙනවා LG 52.4 සමානයිලු 1.7යි 1.9යි 3ට. අපෙන් අහනවා 5.24 යන සංඛ්‍යාව 10හි බලයක් ලෙස ලියන්න. ඒ කියන්නේ 10 මෙහෙම තියෙනවා 10 මොකක් හරි බලයක් විදිහට මෙන්න මෙයාව ලියන්න කියන එක කරන්නේ. එතකොට බලන්න ඔයාට දීලා තියෙන්නේ 52.4. ඔයාගෙන් අහන්නේ 5.24. ඔයගොල්ලෝ දන්නවා ලඝු ගණක ආකාරයට ලියන එකක් අපිට කොහොමද ලියන්න පුළුවන්? දර්ශක ආකාරයට ලියන්න පුළුවන් නේද? එතකොට දර්ශක ආකාරයට ලියන්න කලින් මම මේ LG වෙනුවට මෙන්න මෙහෙම දාන්න පුළුවන් මට. log 10 පාදයේ 52.4 = 1.7 1.9 3 කියලා ලියන්න පුළුවන්. ඇයි මේ LG කියලා කියන්නේ මෙන්න මේ ලඝු 10 පාදයේ කියන එකට. ඒක කෙටි කරලා තමයි LG කියලා ලියන්නේ. එතකොට ඔයාලට මේක ලියන්න පුළුවන් දර්ශක ආකාරයට මම මෙයාව ලිව්වොත් මේ තියෙන්නේ දර්ශක ආකාරය. දර්ශක ආකාරයට ලිව්වොත් මට මෙයාව ලියන්න පුළුවන් 52.4 සමාන වෙන්නේ 10
එකයි දශම හතයි එකයි නමය තුන්වෙනි බලයට මේ තම දර්ශක ආකාරය මේ ලඝුගණක ආකාරය මේ දර්ශක ආකාරය මම මෙව අර කෙටි ප්‍රශ්න සාකච්ඡාවේ කලින් කරලා දෙනවා එතකොට අපිට ඕන 52.4 නෙමෙයි 5.4 ඒ කියන්නේ නංගි මල්ලි මෙන්න මේ දශම තුනට එකපාරක් මේ පැත්තට පෙන්වනවා නම් හරි ඒ කියන්නේ මම මෙයාව 10 න් එකපාරක් බෙදුවා නම් හරි මේ පැත්ත 10 න් බෙදනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ පැත්තට මොකද කරන්න ඕන එයාවත් අපි 10 න් බෙදනවා නම් මෙයා 10 න් බෙදපුවම මේ දශම තුනට එකපාරක් වම් පැත්තට පයින්නවා ඒ කියන්නේ 5.24 වෙනවා මෙයා 10 න් බෙදුවා කියන්නේ මෙයාගේ බලන්න බලය කීයද කියලා එකයි ඔයාලා දන්නවා පාද සමාන නම් මෙතන උඩ තියෙන දාර්ශක දෙකට මොකද වෙන්නේ ඒ දෙන්න අඩු වෙනවා බෙදීමක් නම් එතකොට අපිට කියන්න පුළුවන් 10.1719 අඩු කිරීම 1 කියලා මෙන්න මේ විදිහට කියන්න පුළුවන් බෙදීමක් නම් අඩු කිරීමක් කරන්න පුළුවන් එතකොට බලන්න 5.24ට අපිට උත්තරය ලැබෙනවා 1.7193 න් එකක් අඩු කරපුවාම 10.7193 න් බලය කියලා ලැබෙනවා එතකොට මෙන්න අපි 10 බලයක් විදිහට මේ උත්තරය ලියුවා මම හිතනවා මේ ගැටර ඔයාලට තේරෙන්නේ නැති කියලා ඔයාලගේ ඊළඟ 16 වෙනි ගැටලුවේ දාලා තියෙන දල රූපයේ දැක්වෙන තොරතුරු අනුව ප්‍රදීපාගාරයක P ස්ථානයේ සිටින අයෙකුට B බෝට්ටුව නිරීක්ෂණය වන ආකාරය කෝණ හා දුර ඇසුරින් විස්තර කරන්නලු මෙන්න ප්‍රදීපාගාරයේ මෙතන P කියන ස්ථානයේ ඉඳලා මෙන්න මේ බෝට්ටුව B දිහා බලනකොට එයාගේ කෝණ සහ දුර අනුව එයාව විස්තර කරන්නලු බලන්න ඇස් මට්ටම මෙන්න මේක නම් මං ගියා සිරස් තිරස් කෝණ පාඩම යටතේ ඇස් මට්ටමෙන් උඩ ආරෝහණ කෝණ ඇස් මට්ටමෙන් යට අවරෝහණ කෝණ. එතකොට මෙන්න ඇස් මට්ටම මෙන්න මෙයා තමයි අවරෝහණ කෝණය. ඔයගොල්ලෝ දන්නවා මෙයා අංශක 90යි. එහෙනම් මෙන්න මේ 60යි මෙන්න මේ මෙතෙන්ට 30 කියපු එක තුනම තමයි මේ 90 හැදෙන්නේ. එතකොට මෙයාගේ අවරෝහණ කෝණය අංශක 30යි. T සිට අවරෝහණ කෝණය T සිට B ගේ අවරෝහණ කෝණය අංශක 30ක්ද Q සිට බීට දුර මීටර 40ක්ද කියලා ලියුණා නම් මේ ප්‍රශ්නේ හරි උත්තරේ. හරි නම් මල්ලි 17 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ ඉඩමක් තියෙනවලු. ඒ ඉඩමේ AD සහ AB කියන වැටමායිම් වලට සමදුරින් සහ AB කියන වැටමායිමට මීටර 8ක් සමදුරින් යන රේඛාවක ලිනක් කපන්න අවශ්‍යයිලු මේ. ඉතින් අපිට නිර්මාණාත්මකව, ඒ කියන්නේ නිර්මාණය කරන්න ඕන විදිහ මේකේ ඇඳලා පෙන්වන්න කියනවා. දැන් සමදුරින් ගොහම මේ දෙන්නේ කෝණ සමච්ඡේදන නිර්මාණ පරිමයටද AB ට සමදුරින් කියන නම් මල්ලි මෙන්න මේ තව කට්ටට ඔයාලා 8ක් අරගෙන A කියන ලක්ෂය තියලා 8කින් මෙන්න මෙහෙම කපන්න B කියන ලක්ෂණුත් 8කින් මෙන්න මෙහෙම කපන්න කපලා මෙන්න මේ දෙන්න යා කරන්න මෙන්න මෙතන එතකොට ලින්ද කපන්න වෙන නම් මල්ලි මෙන්න මෙතන එතකොට ලින්ද කැපිය යුතු ස්ථානය තමයි මම මෙන්න මේ රවුම ඇන්දේ හරි නම් මල්ලි 18 වෙනි ගැටලුවේ ඔන්න න්‍යාස ගැටලුව මම න්‍යාස පාඩම සම්පූර්ණම කරලා තියෙනවා මල්ලා නැත්තම් ඒක අනිවාර්යෙන් බලන්න මෙහෙම න්‍යාස දෙකක් තියෙනවා A සහ B කියලා අපෙන් අහනවා A B කියන්නේ කීයටද කියලා ඒ කියන්නේ A ගුණ කිරීම B එතකොට මම A න්‍යාසයේ මෙතන ලියා ගන්නම් 2 වින 1 ගුණ කිරීම B න්‍යාසයේ මේ හැරි ලියා ගන්නම් බිංදුව 1 1 බිංදුව මෙයාගේ ගණය කීයද? පේලි 1යි 3 2යි. මෙයාගේ ගණය කීයද? පේලි 2යි 3 2යි. මේවා තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මේක ප්‍රශ්න 25 සාකච්ඡා කරන්න බෑ. වෙලා යන නිසා මම පොඩ්ඩක් වේගින් යනවා. එතකොට මෙයාගේ 3 ගාන 2යි, මෙයාගේ පේලි ගාන 2යි. ඒ කියන්නේ මේක ගුණ කරන්න පුළුවන්. ලැබෙන න්‍යාසයේ උත්තරය තමයි 1 පේලියක් සහ 3 2ක්. බලමු. මෙතන 3 2ක් තියෙන නිසා මම B න්‍යාසයේ දෙපාරක් ලියා ගන්න B න්‍යාසයේ 3 2ක් තියෙන නිසා මම මෙයාව දෙපාරක් ලියා ගන්නවා 2 3 1 ආය 2 3 1 කියලා ලියා ගන්නවා එතකොට B න්‍යාසයේ පළවෙනිම තීරුව මම හරස් අතට මෙන්න මෙතන ලියා ගන්නවා බිංදුව 1 ඊළඟ එක මම ඊළඟ කොටසෙන් ලියා ගන්නවා කියන්නේ 1 බිංදුව එතකොට මෙන්න මේ ටයිම් වලට මම ගුණ කිරීම දා ගන්නවා මම මේක සරලවම කරා කලින් වීඩියෝ වලදී මේ ටයිම් වලට ඉන්න තියෙන දවරන දානවා මේ ටයිම් වලට එකතු කිරීම දා ගන්නවා එතකොට මෙන්න මේක සුළු කරපුවාම අපිට මේ න්‍යාසයේ උත්තරේ ගන්න පුළුවන් මම ගන්න සුළු කරපුවාම ලැබෙන උත්තරේ තේරි 1 තීරු 2ක් තියෙනවද කියලා ඔයාලට දැන් පේනවා 1 පේලියක් තියෙනවා ඒ වගේම තීරු 2ක් තියෙනවා බලමු ඇත්තද කියලා දෙක ගුණ කිරීම බිංදුව කියන්නේ නැගි මල්ලි බිංදුවයි එකතු කිරීම ඍණ 1 වාරයක් 1 කියන්නේ එතන ඍණ 1යි මෙතෙන් දෙන්න දෙවාරයක් ඉත 2යි ඊදාන ඍණ වාරයක් බිංදුව කියන්නේ ඍණ 1 වාරයක් බිංදුව කියන්නේ නැගි මල්ලි එතන බිංදුවයි එක ගුණ කිරීම දෙකයි බිංදුව එකතු කිරීම ඍණ එක කියන්නේ නම් මල්ලි එතන උත්තරේ ඍණ එකයි දෙක එකතු කිරීම බිංදුව කියන්නේ එතන උත්තරේ දෙකයි එතකොට ඔයාලට පැහැදිලි න්‍යා ඒ න්‍යාසයේ උත්තරේ තමයි මේ අමිඩාවේ එක පේලියයි තීරු දෙකයි මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා නංගි මල්ලි
ඔයාලගේ 19 වෙනි ප්‍රශ්නයේ වෘත චතුරස්‍ර ගැටලුවක් දීලා තියෙන්නේ. ඒකෙන් අපි ගහන මෙන්න මේ x ගියාගේ. ඔයගොල්ලෝ දන්නවා a b c d කියන්නේ වෘත චතුරස්‍රයක්. එයාගේ එක පාදයක් දික් කරලා මෙන්න මේ පිට බාහිර කෝණය හැදලා දිනවා x. මෙයාගේ සම අපිට අහන්න හොයන්න කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා වෘත චතුරස්‍රයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඒ කියන්නේ මෙන්න මෙයාට සමානයි කියන එක. ඒක මම කලින් වීඩියෝ වලදී කරලා තියෙනවා. අපි මෙන්න මෙයාගේ හොයාගත්තා නම් ඒ අගේම තමයි මෙන්න මෙයාගේ අගේ. ඒ කියන්නේ මට මෙන්න මෙතෙන්ටත් x කියලාම දාගන්න පුළුවන්. බලන්න ඉඟියක් දීලා දිනවා මෙයක් සමාන්තරයි මෙයක් සමාන්තරයි. එතකොට බලන්න මෙන්න මෙතන හැදෙන්නේ c හැඩයක් නේ. c හැඩය හැදෙන කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕන. මොකද එයාලා මිත්‍ර කෝණ. ඒ කියන්නේ නැගි මට ලියන්න පුළුවන් 80 එකතු කිරීම x සමාන වෙන්න ඕන 180ට. ඇයි මෙයාලා මිත්‍ර කෝණ. එතකොට මේ 80 දන එයා මං එහා පැත්තට යනවා. එතකොට x සමානයි 180 ඍණ 80ක් වෙනවා. ඒ කියන්නේ x ගේ අගය 180 වෙන 80ක් ගියාම 100යි. මෙයා 100යි කියන නම් මල්ලි අනිවාර්යයෙන්ම මෙන්න මෙයක් කීයද? මෙයක් අංශක 100යි. මං හිතනවා ඒකත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි නම් මල්ලි ඔයාලගේ 20 වෙනි ගැටලුවේ දීලා තියෙනවා ධාතු කැටයක් සහ කාසියක් එකවර උඩ දැමීමේ සම්භාවිතයට අදාළ නියදී අවකාශය. නියදී අවකාශය කියන්නේ නම් මල්ලි සිද්ධ වෙන්න පුළුවන් සියලුම සිද්ධි ඇතුළත් කුලකේ. මේ බලන්න ධාතු කැටේ එක වැටෙනකොට කාසියේ මූණ වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධාතු කැටේ එක වැටෙනකොට කාසියේ පොල්ල වැටෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන් සිද්ධි ඔක්කොම ටික තමයි මෙතන තියෙන්නේ. අපෙන් අහනවා ධාතු කැටේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කොටු දැලේ නිරූපණය කරන්න. මම කොටු දැල සම්පූර්ණම කරලා තියෙනවා පාඩමක්. ඒක බලන්න. බලන්න ධාතු කැටේ ප්‍රථමක සංඛ්‍යාව. දෙක ප්‍රථමක සංඛ්‍යාව. තුනක් ප්‍රථමක සංඛ්‍යාව. ඊළඟට පහ ප්‍රථමක සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ ටික මේ ඇතුලේ ටික මෙන්න මෙයක් දෙන්නවා. 1 3 අහුවෙනකොට මේ ටිකයි 5 කියන්නේ ප්‍රථම සංඛ්‍යාව කියන්නේ මේ ටිකයි. එතකොට මෙන්න මේ ටික තමයි ප්‍රථම සංඛ්‍යාවක් වැටීමේ සම්භාවිතාවය. එතකොට බලන්න මුළු සිද්ධි ගාන කීයද? 2 4 6 8 10 12. මුළු සිද්ධි 12යි. ඒකෙන් 2 4 6. සිද්ධි 6ක් තමයි ප්‍රථමක සංඛ්‍යා වැටීමේ සම්භාවිතාව. මේක ඔන්න සුළු කරන්න පුළුවන්. 6ට 1යි 12ට 2යි. එතකොට දෙකෙන් එකයි කියලා අපිට ලියන්න පුළුවන්. හරි නැයි මල්ලි. ඔන්න ඔයාලගේ 21 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධව. ගුණෝත්තර ශ්‍රේණියේ ඔයාලට හම්බෙන පළවෙනිම සූත්‍රය තමයි මෙන්න මේක. මම තාම ගුණෝත්තර ශ්‍රේණි කරලා නැහැ. ඊළඟ පාඩම අනිවාර්යෙන් ගුණෝත්තර ශ්‍රේණි මම කරනවා. ඒකේ බලන්න පළමු වන පදේ 16යි. ඒ කියන්නේ පළවෙනි පදේ සමාන්තර ශ්‍රේණියත් එක්ක කරා. පළවෙනි පදයේ අපි සංකේතවත් කරන්නේ ඒකින්. එතකොට A 16යි දු පොදු අනුපාතය 2යි. පොදු අනුපාතය කියන්නේ මල්ලි R2. එයා දෙකයි දු තේදී 6 වෙන පදේ. ඒ කියන්නේ n කියන්නේ 6. ඒ කියන්නේ tn කීයද කියලා හොයන්න කියන්නේ. හැබැයි දෙකේ බලයක් විදිහට මෙන්න මේ tn එන්න ඕන අපිට. දෙකේ මොකක් හරි බලයක් විදිහට අපි බලමු කොහොමද ඒක ගන්න කියලා. t 6 වෙන පදේ. එතකොට tn වෙනකොට මට t 6 දාන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පදේ 16යි ගුණ කිරීම r කියලා කියන්නේ 2යි. 2යි හොයන්න ඕන පදේ තමයි 6. එතකොට එයාගෙන් අපි එකක් අඩු කරන්න ඕන. එතකොට t 6 වෙනි පදේ මට ලැබෙනවා 16 ගුණ කිරීම 2 5 වෙනි බලය කියලා. අපිට 16ත් 2 බලයක් විදිහට ලියන්න පුළුවන්. මේ බලන්න t 6 සමානයි මෙහෙම මෙහෙම මේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 දෙවාරයක් 2 4යි 4 වාරයක් 2 8යි 8 වාරයක් 2 16යි. එතකොට මම 2 ඒවා කීයද? 1 2 3 4යි. 2 4 වෙනි බලය තමයි මගේ මල්ලි 16 ලැබෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් 2 4 වෙනි බලය ගුණ කිරීම 2 5 වෙනි බලය. එතකොට t 6 සමානයි මේ පාද දෙක සමානයි ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම දර්ශක දෙක මොකද වෙන්නේ? එකතු වෙනවා. එතකොට 2 4 එකතු කිරීම 5. එතකොට t ගේ 6 වෙනි පදය සමාන වෙන්නේ 2 9 වෙනි බලයට. මම හිතනවා මේකත් පැහැදිලි වෙන්න ඇති කියලා. හරි නම් ඉමල්ලි ඊළඟට ඔයාලට දීලා තියෙනවා 22 වෙනි ගැටුවේදී මෙන්න මේ වගේ අසමානතාවක්. මම අසමානතා සම්පූර්ණම පාඩම කරලා තිනවා 11 ශ්‍රේණියේ යන්න ප්ලේලිස්ට් එකට. ඒකේ 11 ශ්‍රේණිය යටතේ මේ අසමානතා පාඩම කරලා තිනවා බලන්න. ඒකේ විශාලම නිකිලය කීයද කියලා අහනවා. එක්ස්ට් එක ගන්න පුළුවන් විශාලම නිකිලය. කොහොමද කරන්නේ? ඉස්ලාම මේ ධන එක නැති කරගන්න මම මොකද කරන්නේ? ඒ පැත්තට ඍණ එකක් එකතු කරනවා. ඔන්න. ඒ කියන්නේ බින්දුව පැත්තට මම තින් ඍණ එකක් ගන්න ඕන. එතකොට මේ ධනකට මේ ඍණ එක කැපිලා ඒ පැත්ත 2x කුඩයි හෝ සමයි බින්දුවෙන් ඍණ එක කියන්නේ ඍණ එකටමයි. අපිට ඕන x නිසා මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට මේකට මේක කැපුණාම x
කුඩා හෝ සමාන වෙන්න ඕන ඍණ භාගයට ඍණ භාගය කියලා කියන්නේ නම් ඊමල්ලි දශම වලින් ලිවොත් ඍණ 0.5ට නේද සංඛ්‍යා රේඛාව මේ විදිහට ගත්තම බිංදුව මෙතන ඍණ 1 මෙතන ඍණ 2 මෙතන ධන 1 මෙතන ධන 2 මෙතන ඍණ 0.5 ඉන්නේ කොතනද මෙන්න මේ හරි මෙයා නිකිල නෑ නිකිල කියන්නේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවලට නේද එතකොට ඍණ 0.5ට වැඩි x කුඩායි ඒ කියන්නේ මෙන්න මෙතන 0.5 ඉන්නවනම් එයාට වැඩි කුඩා ඉන්නේ මෙන්න මේ පැත්තේ එතකොට එයාට ගන්න පුළුවන් විශාලම නිකිල තමයි ඍණ 1 එතකොට x ට ගන්න පුළුවන් විශාලම නිකිලය තමයි ඍණ 1 වෙන්නේ එතකොට ඒකට උත්තරේ ඍණ 1යි හරිනම් ඉමල්ලි ඔයාලගේ 23 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ සංඛ්‍යා පරිමාවක් දීලා තියෙනවා ඒකේ පළවෙනි චතුර්ථකයේ වටා ඒ කියන්නේ q එක වටා ප්‍රවමක් අඳින්නලු තුන්වෙනි චතුර්ථකයේ කියන්නේ q තුන වටා කොටුවක් අඳින්නලු බලමු මෙතන සංඛ්‍යා ඔක්කොම කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10 ඒ කියන්නේ 10ක් ඉන්නවා ඒ කියන්නේ n ඒ කියන්නේ ප්‍රමාණය 10යි පළවෙනි චතුර්ථකයේ වෙන සූත්‍ර තමයි නංගි මල්ලේ 4න් 1යි n ධන 1 එතකොට අපි බලමු 4න් 1 ගුණ කිරීම n කියන්නේ නංගි මල්ලේ 10 එකතු කිරීම 1 ඒ කියන්නේ 4න් 1 ගුණ කිරීම 11 ඒ කියන්නේ 11 අපි 4න් බෙදන්න ඕනද බෙදමු 4න් 2යි 2 * 4 8යි මෙතන 3ක් ඉතිරී 30ට 4 ඒවා 7යි 7 * 4 28යි 2ක් ඉතුරුයි 20ට 4 ඒවා 5යි 2.7යි 6යි මේකෙන් හොයන්න නම් මල්ලි අපි q එක කියන්නේ පළමු චතුර්ථකයේ පිහිටීම පළවෙනි චතුර්ථක නෙමෙයි එයාගේ ඉන්න තැන හොයන්න එතකොට එයා හම්බෙන්නේ අපිට 2.75 ඒ කියන්නේ දෙවෙනි සංඛ්‍යාවේ මෙන්න 1 2 මෙතන ඉඳලා තව 0.75 දුරින් 1යි 2යි ගියා මෙන්න මෙතන ඉඳලා ඒ කියන්නේ 4යි 6යි මැද්දේ තව 0.75 දුරින් තමයි අපිට පළවෙනි චතුර්ථකේ හම්බෙන්නේ ඒක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට 4ට එකතු කරන්න ඕන 4න් 1 6 ඍණ 4 මේ විදිහට අපිට සංඛ්‍යාත්මක විදිහට අරගන්නත් පුළුවන් මම අරගෙන පෙන්නන්නම් 4 ධන 4න් 1 ගුණ කිරීම 6න් 4 අඩු කරපුවහම 2යි 2ට 1යි 4ට 2 ඒවා 2යි ඒ කියන්නේ 4 එකතු කිරීම 2කින් 1 පොදු හරිය 2 කියලා ගන්නවා 2ට 1 ඒවා 2යි 2වරක් 4 8 2ට 2 ඒවා 1යි 1වරක් 1 1යි එතකොට 9යි දශම sorry උඩ 8යි 1යි 9 යට බෙදීම 2 ඒ කියන්නේ 9 බෙදීම 2 කියන්නේ නැගි මාදි 4යි දශම 5යි එතකොට පළවෙනි චතුර්ථකයේ අගය තමයි q 1 තමයි 4යි දශම 5 එතකොට 4යි දශම 5 ඉන්නේ නම් ඉමල්ලි මෙන්න මේ 4යි 6යි වැද්දි ඒ නිසා මට දැන් මේකේ කොටු කරන්න රවුම් කරන්න නැති නිසා මම මේ දෙකම අල්ලලා රවුම් කරනවා ඔය දෙන්න මැද්දේ තමයි මෙන්න මේ 4යි දශම 5 ඉන්නේ ඊළඟට අපි බලමු තුන්වෙනි චතුර්ථකයේ වෙන මොනවද කියලා තුන්වෙනි චතුර්ථකයේ වෙන සූත්‍රය තමයි 4න් 3 ගුණ කිරීම n ධන 1 පළවෙනි චතුර්ථකයෙන් 4න් 1 දෙවෙනි චතුර්ථකයෙන් 4න් 2 තුන්වෙනි චතුර්ථකයෙන් 4න් 3 එතකොට 4න් 3 ගුණ කිරීම n කියන්නේ මේකමනේ 10 ධන 1 ඒ කියන්නේ උඩ අපිට ලැබෙනවා මෙතන 10යි 1යි 11යි 11 වාරයක් 3 කියන්නේ අනිවාර්යයෙන් උඩ 33ක් ලැබෙනවා යට 4ක් ලැබෙනවා එතකොට 33 බෙදීම 4 බෙදමු මේ හරියේ 33 බෙදීම 4 7යි 29 8යි මෙතන 32යි 1යි 10ට 4 ඒවා 2යි 2වරක් 4 8යි 10න් 8ක් 2යි 20ට 4 ඒවා 5යි 8.5 වෙනියට 25 වෙනියට තමයි අපිට තුන්වෙනි චතුර්ථකයෙන් මෙන්න බලන්න 1 2 3 4 5 6 7 8 හැබැයි 8.25 කුත් යන්න ඕනේ. ඒ කියන්නේ මෙයා පැනලා තව චුට්ට දුරක් යන්න ඕන. ඒ කියන්නේ ඔය චතුර්ථකයෙන් හම්බෙන්නේ මෙන්න මේ 12යි 14යි අතර මැද්දේ. ඉතින් මම කලින් වගේ ඒක සංඛ්‍යාත්මකව හොයලා පෙන්නන්න යන්නේ නැහැ. ඔයාලා කැමති නම් ඒක හොයන්න පුළුවන් 12 එකතු කිරීම 4න් 3 වාරයක් 14 අඩු කිරීම 12 මෙන්න මේකෙන් අපිට සංඛ්‍යාත්මක අගයක් අරගන්න පුළුවන් හරිනම් ඉමල්ලි ඔයාලගේ 24 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මෙන්න මේ සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කීයද කියලා මම සරල රේඛීය ප්‍රස්ථාර සම්පූර්ණම වීඩියෝ එකක් කරලා තිනවා අනුක්‍රමණය හොයන්න පුළුවන් මෙන්න මෙතන ඛණ්ඩාංග මට කියන්න x ගේ 3 y ගේ 2 මෙතන ඛණ්ඩාංග x ගේ 4 y ගේ 4 හරි අනුක්‍රමණය කියන්නේ m ට m සමාන වෙන්නේ නැති මල්ලින් y වෙනස බෙදීම x වෙනස ඔයගොල්ලෝ නම් තකයි නම් මගේ වීඩියෝ එක බලන්න එතකොට y වෙනස කියන්නේ මම අරගන්න 4න් 2ක් අඩු කරන්න 4 අඩු කිරීම 2
එක්ස්වෙන්ස් කියන්නේ එතකොට ඉස්සලම මේකේ හතරනේ ගත්තේ. එහෙනම් එක්ස්වෙන්ස් වලට ඉස්සලම මේකේ හතර තමයි අපි x ගෙත් ගන්න ඕන. එතකොට මෙයාගේ x කියන්නේ 3යි. ඇයි මෙයා x මෙයා y. මෙයා x මෙයා y. මම ඉස්සලම ලියේ මේවයි නිසා ඉස්සලම මෙතන ලියන්න තෝරන මෙයාගේ x මයි. මම මේක පැහැදිලිවම කරා කලින් වීඩියෝ වලදී. බලන්න හතරෙන් දෙකක් කියපුවම 2යි. හතරෙන් තුනක් කියපුවම 1යි. එකෙන් දෙක කියනවා නම් මල්ලේ ඔයාලා දන්නවා දෙකමයි. එතකොට මෙයාගේ අනුක්‍රමණය තමයි 2 m ගේ අගේ තමයි 2. හරිනේ මල්ලේ ඔයාලගේ අවසාන ප්‍රශ්නේ 25 වෙනි ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ වගේ රූප සටහනක් දීලා රූපේ දියදී තොරතුරු යොදා ගනිමින් PQ ගේ දිග හොයන්න කියනවා. බලන්න PQ ඉන්නේ මෙන්න මෙතන. ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන සමාන්තරාස්‍ර. මෙයා එක සමාන්තරාස්‍රයක්, මෙයා එක සමාන්තරාස්‍රයක්. සමාන්තරාස්‍රවල සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ දිගමයි මෙන්න මෙයාගේ දිගත්. ඇයි මේ දෙන්න සම්මුඛ පාද? ඒ කියන්නේ මෙයාගේ දිගත් සෙන්ටිමීටර් 10mm. එතකොට බලන්න AB PQ මෙන්න මේ සමාන්තරාස්‍රය බලන්න. මෙයාගේ සම්මුඛ පාද නේද මෙන්න මෙයා. ඒ කියන්නේ මෙයාගේ දිගමයි මෙන්න මෙයාගේ තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ දිගත් සෙන්ටිමීටර් 10යි. එතකොට එතන ලියවෙන්න ඕන සමාන්තරාස්‍රයක සම්මුඛ පාද යුගල් සමාන දිගින් සමාන වේ. එතකොට PQ ගේ දිග සෙන්ටිමීටර් 10mm. හරිනම් ඊමල්ලි මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අද වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙහා රතුපාට subscribe button එක එකපාරක් click කරලා මගේ channel එක subscribe කරන්න. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවන්ට පුළුවන් තරම් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝකින් හම් වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.